ඉදිරිපත් යාකරනා දැනකටලට පත් වෙන ඉතිබෙනවා මම හිතන්නේ ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ආරච්ච දින විදියට අධික ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන් තිබුණ ව්‍යාකාරකම් තුල මම හිතන්නේ දේශවාදී මැතිම ඇතුළු විදේශ අමාත්‍යංශ නිලධාරීන් සමග ඊයේ සාකච්ඡා කරලා තිබෙනවා ඒ වගේම විශේෂයෙන්ම යම් අදහස් ගන්නාවක් ඉදිරිපත් කරලා තියෙනවා රටම පාවා දුන්න ජිනීවා යෝජනාවලිය ශ්‍රී ලංකාව ඉවත් වෙන්න අවශ්‍ය කරන කටයුතු ටික කරන්න විශේෂයෙන්ම 2015 2016 මානවික කොමිසම ඉදිරිපත් කළ තිබෙන මෙම යෝජනා වලිය 31 සහ 41 කියන යෝජනා දෙකෙන් ඉවත් වීම සඳහා වන ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු ටික මම හිතන්නේ ක්‍රියාත්මක වෙයි. මොකද හේතුව මේ යෝජනා දෙකම කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කළත් නැහැ. ඒ වගේම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළත් නැහැ. මම මාත්‍යවරයෙක් විදිහට කටයුතු කරා 2015 ආණ්ඩුවේ තුනක් විතර. ඒ කාලවකවානුව තුළ දිගින් දිගටම මේ යෝජනා වලිය ගෙනාවාම අපි දිගින් දිගටම මේකට විරෝධතාවය ප්‍රකාශ කළා. අත වශයෙන් මේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව තමයි අසන්නේ. මේකට හා කියලා මේකට Tamanට කැමැති දුන්නේ මම සමහරවිටම කිසිදු ආකාරයේ කැබිනට් සාකච්ඡාවකින් තොරව. ඒ නිසා මේක බොහොම පැහැදිලිව අපි මේ වෙලාවට කිව්වා ඒක රටක් විදිහට අපි පිළිගන්න සුදුසුකම් නැහැ කියලා. නමුත් මේක දිගින් දිගටම ක්‍රියාත්මක වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් අද වෙනකොට 2015 යස්මින් සුංකා හදපු වාර්තාව යටතේ අද වෙනකොට ශරින්ද සිල්ලා මැතිතුමාට විරුද්ධව මේ ක්‍රියාවලිය තුළ මානවික උල්ලංඝනය වීම සම්බන්ධ විශාල අරමුදයක් අද ඇතුළත් වෙලා. මම කියන්න කැමතියි ඇමරිකාව මානවික පිළිබඳව මහා සුදලෙක් විදිහට කටයුතු කරන රාජ්‍ය. හැබැයි අත වශයෙන් අද මොකද මේ කරලා තියෙන්නේ? අද මේ කරලා තියෙන ක්‍රියාදාමය කරලා තියෙන්නේ අත වශයෙන් රටේ හමුදාපතිවරයා. ඒ හමුදාපතිවරයාට විරුද්ධව එක පැත්තකින් කෝට් එකට මානවික චෝදනා ඉදිරිපත් කිරීම කිසිදු සාක්ෂියක් සටහනක් කිසිම දෙයක් හොයාගන්න නැතුව යස්මින් සූකාගේ පිළිගත නොහැකි වාර්තාවකට පදනම් වෙලා ඒක තුල චවෙන් සෙල්ලා මැතිතුමාට විරුද්ධව ඒ චෝදනාව එල්ල කරා. ඒ විතරක් නෙමෙයි ඉතන තියෙනවා තව මානවික උල්ලංඝනයක්. ඒක තමයි ඇමරිකාව දැනගත යුතු කාරණේ බවට පත් වෙන්නේ. මොකද හේතුව ඇමරිකාවේ මේ යෝජනාවලියත් එක්ක පවුලේ අනික් කාටත් මේ සම්මතය ඉදිරියට ගෙනිලා තියෙනවා. ඒ කියන්නේ උන්ටත් ඇමරිකාවට අතුල් වෙන්න බෑ. මේ කොහේ යන මානව හිමිකමක්? අපි අහන්න කැමතියි මොකද මේ මානව හිමිකමේ එමිකම අයිනීම සම්බන්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග. යුද්ධයකට සම්බන්ධ වෙච්ච නායකෙක් විදිහට යුද නායකෙක් විදිහට ශවෙන්ද සිල්ලා මැතිතුමාට විරුද්ධව පියවරක් ගන්නව නම් ඒකට කොහොමද නිදහස් පුද්ගලයෙක් විදිහට හිතමු. මේ යුද්ධෙ කිසිම සම්බන්ධතාවයක් නැති එතුමගේ ආදරණීය දරුවෝ ටික බිරිඳ සහ අනිකුත් සියලු දෙනා වලින් කොහොමද එහෙම තීන්දුවක් ගන්න? එතකොට උන්ට එල්ලවන මානවිකම් සම්බන්ධ පොදුවක් කියන්නේ. ඒ නිසා මේක බොහොම පැහැදිලිව බරපතල කාරණයක්. මොකද එක පැත්තකින් පළවෙනියෙන් සමජල මතුමාට දුක් කිසිදු චෝදනාවකින් ඔප්පු කරගන්න බැරිව සාක්ෂි නැතුව ඉදිරිපත් කරපු චෝදනාවක් එක දෙවනුව ඒ කිසිදු සම්බන්ධයක් නැති එතුමගේ පවුලේ ඉන්න දරුවන්ටත් මේ බලපෑම තුළ ඇමරිකාව මානව හිමිකම් උල්ලංඝනය කරනවායි කියලා තමයි අපිට අනිවාර්යෙන් කියන්නේ. ඒ නිසා මේක මොහොම පැහැදිලිව මේ රටේ එක පැත්තකින් ස්වයංක්‍රීයභාවයට අත දෙවීම දෙවනුව මානව හිමිකම් සම්බන්ධව ගත්ත ඉතාම වැරදි තීන්දුවක් කියලා මේක ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව ලෝකයේ කිසිම මානවිකම් ප්‍රඥප්තියක නැත්තම් ව්‍යවස්ථාවක නැහැ. උද්ගලයේ කරපු යම් ක්‍රියාදාමයකට විරුද්ධව ගන්නවන යම් තීන්දුවක් ඔහුගේ පවුලයටයි ඔහුගේ වටේ ඉන්න අයටයි මේ සියලු දෙනාට විරුද්ධව තීන්දුවක් ගන්න කාටවත් අයිතියක් තියෙනවා කියලා කිසිදු මානවිකම් නීතියක නැහැ. එහෙම නැති නීතියක් තමයි අද ලංකාවේ මේ ශවෙන් සිල්ලා මැතිතුමාට විරුද්ධව ඉදිරිපත් කර තියෙන චෝදනාවල තියෙන්නේ. ඒ නිසා අපි කියනවා කරුණාකරලා ඇමරිකාවෙන් අපි ඉල්ලන්නේ කරුණාකරලා මේ ක්‍රියාදාමයට මේ විදියට නම් මූණ දෙන්නේ ඔවුන්ගේ මානවිකම් වාර්තා ගැන අපිට තියෙන විශාල සැකයක් සහ උසක්. ඒ නිසා කරුණාකරලා මේ විදිහට මේ රටේ ස්වයංක්‍රීයභාවයට සහ අපේ රටේ යුද රණවිරුවන් වෙනුවෙන් ගන්න තියෙන ක්‍රියාමාර්ග වලට මේ විදිහට මැදිහත් වෙන කිසිදු අයිතිවාසිකමක් ඇමරිකාවට නැහැ කියන කාරණය මම මෙතනදී ප්‍රකාශ කරන්න කැමතියි.